මම එක පාට දැක්ක ගමන් බය වුණා. බය වුණා? හරිද? මම ඇත්තටම මේක දැක්කම පුදුමාකාර විදිහට බය වුණා. පස්සේ හොඳටම බලනකොට තමයි තේරුණේ ආ නෑ මේක ඇවිල්ලා ඇත්තටම මේ සිද්ධිය වෙලා තියෙනවා කියලා. හරි? ඔව්. මේ USA වල හරි? ඩයනා ආම්ස්ට්‍රෝන් කියන කාන්තාව. Right? හා. ඔන්න දැන් අලුතෙන් රෙකෝඩ් එකක් තියලා තියෙනවා. දිගම දිගම නියපොතු. Longest fingernails. දිගම නියපොතු වලට හිමි කාන්තාව විදිහට එයා තමයි ඔන්න රෙකෝඩ් එක තියලා තියෙන දැන් මේ වෙනකොට. හරිද? සෙන්ටිමීටර් 1306.58 දිගයි මේ නියපොතු. ඒ නියපොතු වල දිග සෙන්ටිමීටර් 1306.58 දිගම නියපොතු දිග. ඔයා කියන්නේ අංජුව හිතලා බලන්න හරිද? දැන් මේ නියපොත් සෙට් එක ගත්තාම රයිට් එයා ඒ නියපොතු වලට ඇවිල්ලා නිකන් එයා පාරේ ඇවිදිනකොට නියපොතු ටික ගත්තාම මේ නිකන් කොහොමද කියන්නේ අපි සාමාන්‍යයෙන් හැරමිටියක් අරන් ඇවිදිනවා නේද? අන්න ඒ වගේ නිකන් අත් දෙකෙන් නිකන් කෝටු කෑලි මිටි දෙකක් අල්ලන් ඇවිදිනවා වගේ. ආ ආ ආ. පාරේ ඇවිදින යනකොට නියපොතු ටික බිම වදිනවා. වදිනවා. බිම ගෑවෙන තරම් දිගයි. බිම ගෑවෙන තරම් එක දිගට නිකන් කෝටු කෑලි වගේ ඇඟිලි පහේ නියපොතු පහ මෙහෙම පල්ලෙහාට ගෑවෙනවා. ඒතර දැන් එයා ඇවිදිනකොට නිකන් කෝටු කෑලි මිටි දෙකක් අල්ලන් ඇවිදිනවා වගේ සීන් එකක් තමයි පිටින් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ. අර ඒක හොයාගන්න බැරි. එයා නියපොතු ටික ලස්සනට කලර් කරලා ඊට පස්සේ ඒ වටේට වෙළුම් පටි ඔතලා රෙදි පටි ඔතලා දන්න දහංගට සේරම දාලා තිනවා නියපොතු ටික වවා ගන්න ඉතින්. හරිද? දැක්කම නම් ඇත්තටම නියපොතු ටික මේ අමුතු ලුක් එකකුත් තියෙනවනේ නැත්නම් නෑ. ඇත්තටමද? පොඩි වෙනසකුත් තියෙනවා. මගේ ඔයාලට වඩා ලස්සනයිද? නියපොතු? ඈ? දැන් මේ කතාව අහපුවම ගන්න තියෙන ආදර්ශය මොකද්ද? ආ අහපුවම ගන්න තියෙන ආදර්ශය. ආ දැත් ඉතින් කොහේ හරි ගෑණියෙක්ගේ ඕන නියපොත්තක්. හරි කමක් නෑ. දුකක් නෑ. කමක් නෑ. මොකක්ද දැන් වර ගන්න තියෙන ආදර්ශය මේ කතාව අහපුවම? ආදර්ශය ඉතින් මේ මොකද්ද හැබෑවට? අදතරමේ නියපොත්තක් පවල හරි ලෝක වාර්තාවක් තියාගන්න ඕනේ කියන එක තමයි ඕන් කියන්න තියෙන්නේ ඉතින් හරිද? මේකනේ මට ප්‍රශ්නකුත් තියෙනවානේ. මොකද්ද? දැන් මෙච්චර නියපොතු ඇඟිලි 10ම වැවිලා දිගට තියෙනකොට බත් කන්නේ කොහොමද? බත් කන්නේ කොහොමද? ඒක නියපොතු බිම වදිනවා ඇවිදිනකොට. ඒක තමයි. හිටගත්තාම කෙලින්ම අත් දෙක සමාන්තරව පොළොවට සමාන්තරව දිග ඇරියොත් එයාගේ නියපොතු ටික බිමේ ඉඳන් උඩට එනවා. එච්චර දිග නියපොතු ගොඩක් තියාගෙන බත් කන්නේ කොහොමද? ඔය ඩයනාම්ස්ට්‍රෝන්ගේ කතාව මං දන්නවා හරිද? එයා ඒ නියපොතු වවන්න අරන් තියන්නේ ඇයි දන්නවද? ඒක හරි අහම්බයක් හරිද? එයාට දූලා ඉන්නවා. ෆැමිලි එකේ දූලා ටිකක් ඉන්නවා. ඒ චූටි දුවෙක් එයාගේ එකපාරටම නැති වෙනවා. ඒ නැති වෙච්ච චූටි දුව අන්තිමට කලර් කරපු නේල්ස් තමයි එයා මේ දිගටම වවන්නේ. එයා ඒ නේල්ස් කපන්නේ නැහැ. ඒ දුව පාට කරපු ඒ නිනිය ටික එයා පරිස්සම් කරනවා දුවගේ මතකයක් එක්ක. අන්න එහෙම තමයි එයා ලෝකෙ දිගම නියපොතු තියෙන කාන්තාව විදියට ගිනස් රෙකෝඩ් එකට ගියේ. රයිට් 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 හරි. බත් කන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඈ? එතකොට මේ බතුත් කොහොම හරි කනවා කියමුකෝ. ඇති නේද? හා සින්දුව අහලා ඉමු අපි. එතකොට මේ එක්කෝන්නේ.